අද මේ මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවුවේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව රටේ ආර්ථිකය බංකොලොත් කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ දවසින් දවස හකුලමින් යන නියමිත කාලයට ඡන්ද පැවත්තන් නැතුව ඡන්ද කල් දාන එක ආණ්ඩුවේ අලුත් උපක්‍රමයක් වෙලා තියෙනවා. පහුගිය මාර්තු 9 වෙනිදා පවත්වන්න තිබිච්ච පළාත් පාලන ඡන්දය කිසිඳු පිළිගත හැකි හේතුවක් නැතුව මේ ආණ්ඩුව කල් දැමුවා. නැවත අප්‍රේල් 25 වෙනිදා මේ ඡන්දේ පවත්වන බවට මැතිවරණ කොමිසම දැනුම් දුන්නා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් වෙලා තියෙද්දී මුදල් අමාත්‍යාංශය මැතිවරණයට මුදල් ලබා දුන්නේ නැහැ. ඒකත් එක්ක අද වෙනකොට පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් තියලා තියෙනවා. එක පැත්තකින් රටේ ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහුට කිසිඳු ජනවරමක් නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ එදා ජනතාව දීපු ජනවරමට පටහැනි විකෘති ජනමතයක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. මේ වෙනකොට පළාත් සභා ආයතන සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙනවා. පළාත් පාලන ආයතන සියල්ල අක්‍රිය වෙලා තියෙනවා. පළාත් සභාවලට මන්ත්‍රීවරු පත් කරනවා වෙනුවට ආණ්ඩුකාරවරු යටතේ තමයි සියලුම පළාත් සභා පාලනය කරන්නේ. මේ ආණ්ඩුකාරවරයන් පත් කරන්නේත් ජනාධිපතිවරයා. මෑතකදී රනිල් වික්‍රමසිංහ අලුත් ආණ්ඩුකාරවරු කීප දෙනෙකුත් පත් කරා. તો එහෙම තියෙද්දී කිසිඳු හේතුවක් නැතුව මේ මැතිවරණය කල්දම්මෙන් කල්දම්මින් යන. ඒ අතරතුරේ ජනාධිපතිවරයා නුවරඑළිය ගිහිල්ලා කියනවා කිසිඳු පක්ෂයකට 50%කට වඩා ගන්න බෑ. පාර්ලිමේන්තු නියෝජනය කරන කිසිඳු පක්ෂයකට ඡන්ද ලබා ගන්න විදිහක් නැහැ. ජනතාව එහෙම ඡන්දෙන්න සූදානම් නැහැ කියලා. ඡන්දෙන් පත්වෙච්ච නැති ජනවරමක් නැති ජනාධිපතිවරයා අද මේ කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම විහිළුකාරී. අපි කියනවා පුළුවන් නම් ජනවරමට ඉඩ දෙන්න. ජනතාවගේ ඒ මූලික අයිතියක් ඡන්ද අයිතිය. ඒ ඡන්ද අයිතිය පැහැර ගන්න ජනවරමක් නැති ජනාධිපතිවරයෙකුට කිසිඳු අයිතියක් නැහැ. නීත්‍යානුකූල අයිතියකුත් නැහැ. සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මේ සල්ලි නෑ කියන කතාව සම්පූර්ණ බොරු. අපි ඉතා පැහැදිලිව තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මේ මූල්‍ය තත්ත්වය පිළිබඳ කරුණු විමසා බැලුවා. මැතිවරණ කොමිසම මාර්තු 7 වෙනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දීලා ඉල්ලා සිටියා මේ මැතිවරණය සඳහා කොටස් වශයෙන් අප්‍රේල් 17 වෙනිදා වෙනකොට කෝටි 246ක් ලබා දෙන්න කියලා. ඒ මුදල එකවර ඉල්ලුවෙත් නැහැ. පළවෙනි එක මාර්තු 14ට පෙර කෝටි 10ක් ඉල්ලුවා. මාර්තු 21ට පෙර කෝටි තව 10ක් ඉල්ලුවා. ඒ විදිහට අප්‍රේල් 17 වෙනිදාට කලින් කෝටි 110ක් ඉල්ලුවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව මුද්‍රණාලයට තැපැල් දෙපාර්තමේන්තුවට යන මුදලත් අප්‍රේල් 17ට පෙර ලබා දෙන්න කියලා කිව්වා. මේ මුදල එකතු කරලා ගත්තම මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ කෝටි 246ක් මුදල් ලබා දෙන්න අප්‍රේල් 25 වෙනිදා නියමිත පරිදි ඡන්ද පවත්වන්න පුළුවන් කියලා. ඒකට පිළිතුරු විදිහට මුදල් අමාත්‍යාංශ ලේකම් එදාම පිළිතුරක් එවනවා. 7 වෙනිදාම ඇමතිවරයාට මේ පිළිබඳව දැනුම් දුන්නා. එකී අනුමැතිය ලද වහාම එම මුදල් ඔබ විසින් දක්වා ඇති කාලවකවානුව තුළ නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාරුණිකව දන්වා සිටිමි. මේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට මාර්තු 7 වෙනිදා, ඒ කියන්නේ එදිනම නිකුත් කරපු ලිපි. ඒ සල්ලි දෙන්නම් කියලා කිව්වා. නමුත් ඒ මුදල ලැබිලා නැහැ. අද වෙනකුණුත් ලැබිලා නැහැ. ඒ වගේම මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මේ මුද්‍රණ කටයුතු සඳහා මුදල් අවශ්‍ය වෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන මහත්මයා
මාර්තු මාසෙම මේ මුදල් ජනමාධ්‍ය අමාත්‍යාංශයට මේ ලිපිය නිකුත් කරනවා අදාළ මුදල් ලැබුණාට පස්සේ මේවා ලබා දෙනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්න කැමති කියලා නමුත් අපි විමසලා බැලුවා මහා භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වය ඉතින් මේ තියෙන්නේ මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව නිලවසෙන් නිකුත් කරපු අක්මුදල් පිළිබඳ වාර්තාව ජනවාරි මාසේ පෙබරවාරි මාසේ සඳහා වෙච්ච අක්මුදල් වාර්තාව ඒ වාර්තාවට අනුව ඉතා පැහැදිලිව තියෙනවා ජනවාරි මාසේ රුපියල් කෝටි 17790ක් මුදල් වශයෙන් ආදායම් ලැබිලා තියෙනවා රාජ්‍ය ආයතන වලට කරපු මුළු ගෙවීම් ගත්තම කෝටි 15676යි ජනවාරි මාසේ විතරක් රුපියල් කෝටි 2141ක ඉතිරියක් තියෙනවා හරි පැහැදිලිව මේ වුන් ලබා දීපු වාර්තාව අනුවම කෝටි 17790ක් ලැබිලා තියෙනවා කෝටි 15676ක් අදාළ දෙපාර්තමේන්තු වලට නිකුත් කරලා තියෙනවා රජ ආයතන වලට කෝටි 2141ක් ජනවාරි 31 වෙනකොට ඉතිරියක් විදිහට තියෙනවා පෙබරවාරි මාසේ ගත්තොත් මේ තියෙන සම්පූර්ණ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කරපු වාර්තාව ඒ වාර්තාව අනුවම කෝටි 27175ක් මාර්තු මාසේ ආදායම් විදියට ලැබිලා තියෙනවා sorry පෙබරවාරි මාසේ වියදම විදියට කෝටි 20862ක් වියදම් වෙලා තියෙනවා ඒ කියන්නේ රජයේ ආයතන වලට නිකුත් කරපු මුළු මුදල කෝටි 20862යි. ඉතින් පෙබරවාරි 28 වෙනකොට ඉතුරු වෙලා තියෙන මුදල ඒ මාසෙ තුල පමණක් කෝටි 6313යි. ඉතින් පෙබරවාරි මාසේ කෝටි 6313ක ඉතිරියක් තියෙනවා. ජනවාරි මාසේ කෝටි 2141ක ඉතිරියක් තියෙනවා. මාස දෙකේම ගත්තොත් පෙබරවාරි මාසේ අග වෙනකොට ඒ කියන්නේ මේ මැතිවරණ කොමිසම මාර්තු 7 වෙනිදා රුපියල් කෝටි 246ක් මැතිවරණය සඳහා දෙන්න කියලා දැනුම් දෙනකොටත් මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අතිරික්ත විදියට කෝටි 8427ක් සල්ලි තියෙනවා. මේ උන්ගේම වර්තාවන. මේ නිකුත් කරපු නිල වර්තාව මේ අත්සන් කළා තියෙන භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සෙනවිරත්න මහත්මයා අධ්‍යක්ෂ ජනරාල් එල් සිල්වා මහත්මයා මේ නිල වාර්තාවට අනුව හරි පැහැදිලි රජයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ජනවාරි පෙබරවාරි මාස දෙකේ ආදායම් සහ වියදම් ගණන් හදලා බැලුවම ඉතුරු වෙලා තියෙනවා කෝටි 8427ක් මැතිවරණය සඳහා මාර්තු 7 වෙනිදා ඉල්ලන්නේ රුපියල් කෝටි 246යි කෝටි 246ක් දෙන්න විදිහක් නැහැ කියලා තමයි මෙච්චර කෙකරකගා මාස ගණන් ආණ්ඩුව කල් මරමින් ඉන්නේ. හරි පැහැදිලි. මුදල් නැහැ කියන්නේ සම්පූර්ණ අසත්‍යක් බොරුවක්. මේ තියෙන ඒ සඳහා වෙච්ච ප්‍රබල සාක්ෂි. මුදල් තියෙනවයි කියන එක මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලිඛිත ලියකියවිලි වලින්ම ඔප්පු වෙනවා. නමුත් ආණ්ඩුව කරන්නේ මොකද්ද? සල්ලි නැහැ කියලා මැතිවරණයට අදාළ සල්ලි ලබා දෙන්නේ නැතුව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට ඡන්ද කල් දම්මින් යන කල් දමමින් පුරසාරම් දොඩනවා ඡන්ද ඕනේ නැ මිනිස්සු ඡන්ද இல்லන්නේ ඡන්දයක් තිබ්බත් කාටවත් 150ක් ගන්නත් බෑ එහෙම කි කියන අපි කියනවා පුළුවන් නම් ඡන්ද තියන්න ඡන්ද තියලා බලන්න ගන්න පුළුවන්ද බැරිද කියන එක ජනතාව පෙන්නයි ඒ නිසා මේ විදිය ප්‍රෝඩාකාරී විදිහට ඡන්ද කල් දාන එක සම්පූර්ණ නීති විරෝධී ඒ නිසා අපි මේ පිළිබඳව දැනටමත් අපි උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු ගොනු කරලා තිනෝ ඒ නඩු ගොනු වලට මේ තොරතුරු අපි ඉදිරිපත් කරනවා ඒ වගේම ලබන සතිය තුල මේ සියලු සංඛ්‍යා ලේඛන දත්තත් එක්ක අපි නව නඩුවක් ගොනු කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මෙතෙක් කල් ආණ්ඩුව කිව්වේ සම්පූර්ණ අසත්‍යක් මුදල් නැහැ කිව්වේ සම්පූර්ණ බොරුවක් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අපි ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා ගත්තා එතනත් ඉතා පැහැදිලිව වාර්තා ලැබිලා තියෙනවා අවශ්‍ය කරන කොළ තින්ත එසියල්ල අවශ්‍ය ප්‍රමාණයට
ඔවුන් සත්ව ගබඩා කරලා තිබිච්ච බවට ඒ විතරක් නෙමෙයි මීට පෙර ආතු තිබිච්ච මැතිවරණ වලදී මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලැබෙන්න පෙර ආතු කරලා තියෙනවා ඒ පිළිබඳවත් අපි වාර්තා අරන් තිනෝ එනිසා මුද්‍රණාධිපතිවරියටවත් මහා මණ්ඩගාරේටවත් මුදල් අමාත්‍යාංශයටවත් දැන් මේකෙන් ගැලවෙන්න බෑ හරි පැහැදිලිව සාක්ෂි සහිත ඔප්පු වෙනවා මුදලොත් තිබිලා තියෙනවා මුද්‍රණාලයේ මුද්‍රණාලයේ ඒ අවශ්‍ය කරන සම්පත් ප්‍රමාණවත් තිබිලා තියෙනවා ඡන්ද කල් දාන්න කිසිදු හේතුවක් නැහැ කියන එක ඉතින් එහෙම තියෙද්දි ජනාධිපති ජනවරමක් නැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට අභිමත පරිදි ආණ්ඩුකාරව රූපපත් කරමි ඔහුගේ අභිමතයේ පරිදි දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් සඳහා නියෝජිතයන්පත් කරන සම්බන්ධීකරණ කමිටු සඳහා නියෝජිතයන්පත් කරන දැන් අලුත්ම චක්‍රලේඛණ ඉක්ුත් කළා තියෙනවා අග්‍රමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊටම වැරදි සහගත චක්‍රලේඛණයක් මැයි මාසේ 9 වෙනිදා මේක තමයි තව බරපතලම නීති විරෝධී චක්‍රලේඛණය මේ මේකෙ මොකද්ද කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට ඒ අමාත්‍යංශ ලේකම් KDN රංජිත් අශෝක මහත්මයා රාජ්‍ය පරිපාලන සුදේශක කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් මැයි මාසේ 9 වෙනිදා සියලුම ප්‍රධාන ලේකම් වලට පළාත් ප්‍රධාන ලේකම් වලට ලිපියක් යවනවා එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට තමන්ට අභිමත පුද්ගලයෙක්ව ඒ අදාළ පළාත් පාලන ආයතනයේ අධීක්ෂණය කිරීම සඳහා පත් කරන්න කියලා. ඒ කියන්නේ කොළඹ නගර සභාව නම් කොළඹ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට බලය ලැබෙනවා කොළඹ සභා කොළඹ නගර සභාව පාලනය කරන්න නියෝජිතයෙක් පත් කරන්න. දැනටමත් සමහර සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු අදාළ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරුන්ට දුරකතනෙන් කතා කරලා කියනවා හිටපු පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වාහනේ යතුරුයි බාර දෙන්න එයා තමයි මෙතනින් පස්සේ සම්පූර්ණ පළාත් පාලන ආයතනය බලන්නේ කියලා. දැන් මේ හිටපු සභාපතිවරු කියන්නේ නගරාධිපතිවරු කියන්නේ සම්පූර්ණයෙන්ම ධූරයෙන් ඉවත් වෙච්ච පුද්ගලයෝ. දැන් රෝසි සේනානායක නගරාධිපතිනිය එතුමිය අපේක්ෂිකාවක් එතුමිට කිසිඳු බලයක් අයිතියක් නැහැ නැවත කොළඹ නගර සභාවේ වකින් බාර ගන්න. නමුත් දැන් මෙතන මේ නිකුත් කරලා තියෙන ලිපියන් පැහැදිලිව බලේ පැවරෙනවා සම්බන්ධීකරණ කමිටු සභාපතිලට හිටපු ප්‍රාදේශ සභාවේ සභාපතිව හිටපු නගර සභාවේ නගරාධිපතිව ඒ ආයතනයේ ප්‍රධානියා විදියට වැඩ බලන්න පත් කරන්. ඔව් නම් කරාට පස්සේ ආණ්ඩුකාරවරයා විසින් ඒක අනුමත කරනවා. මේක තමයි මේ ලිපියේ තියෙන්නේ. ඉතින් ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපති පත් කරපු කෙනෙක්. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කියන්නේ ජනාධිපති පත් කරපු කෙනෙක්. එතනින් පත් වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු කියන්නේ කමිටු සභාපතිලා කියන්නේ නැවත ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පත් වෙන අය. එතකොට ජනවරමක් නැති ඡන්දපදනමක් නැති ජනාධිපතිවරයෙක් මුළු රටේම පාලනය තමන්ගේ අතට පවර ගැනීමක් මේ සිද්ධ වෙන්නේ. ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඡන්දයක් නැතුව ඔහුගේ ධූරය ඉවත් වුණාට පස්සේ නැවත කොහොමද එහි වැඩ බලන්නපත් වෙන්නේ? ඒක මුළුමනින්ම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී. ජනතා ඡන්දෙන්පත් වෙලා ජනතාවගේ අභිමතයෙන්පත් වුණා නම් කවුරු හරි අලුත් සභාපති කෙනෙක් ඔහුට හෝ ඇයට හැකියාවක් තියෙනවා ඒ පළාත් පාලන ආයතනයේ අධීක්ෂණය කරන්න. නමුත් ඒ කිසිදු දෙයක් නැතුව මේ මැයි මාසේ 9 වෙනිදා නිකුත් කරපු මේ ලියවිල්ල ඉතා පැහැදිලිව කියනවා මේ කටයුතු සම්පූර්ණයෙන්ම ඒ අයට පවරන්න කියලා. පළාත් පාලන ආයතන විසින් අනුමත කරන අයවැයෝජන ක්‍රියාත්මක කිරීම පළාත් පාලන ආයතනවල සිදු වූ අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීම සඳහා පළාත් පාලන ආයතනයේ කොමසාරිස් ලේකම් සමග සම්බන්ධීකරණය කර ගනිමින් ඉදිරිපත් කිරීම පත් කරනු ලබන නියෝජිතයන්ගේ වගකීම වේ. මෙහිදී රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධ නිකුත් කරන ලද චක්‍රලේඛවලට අනුගත විය යුතුයි. ඒවා සාමාන්‍ය දේවල් එච්චර අදාළ නැහැ. දැන් මේ මොකද්ද මේ කරන්නේ? ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ගරු සභාපතිවරුන් තමන් සභාපතිත්වය දරන පළාත් පාලන ආයතන සඳහා නම් කරනු ලබන නියෝජිත නිලධාරීන්ගේ නාම ලේඛන දිස්ත්‍රික් භාර පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන් වෙතින් ලබාගෙන කඩිනමින් මඩද පිටපත් සහිතව පළාත් ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයි.
मेकरण विनमुक कत्मी पेरदीच पेरदीच चंदे नेतु गिदरगी चंदे नेतु चंदे नतिकिरवी मनीसा गिदरगी कट्य दी अनीतिक लिपिय पावित करला नवत सभापति वरुदीट अत्र पत्कर सभापति की नम इतर नैत्ति संपूर्ण पलात्पालन आयतनी वेडीतम व्यवहारदे मेक संपूर्ण प्रजातंत्र विरोधी नीति विरोधी मे क्रियादा मेटे रही मेरटे जनता अनिवार्य पेलगा पलात्पालन आयतन चंद नति कालेतु वकीं पेवरे नदाल कुमसारीश्वर अट एम ए आयतने लेखमर अट लेखमर हो लेखमर विशीन चंद पवत्ला नव सभापति वर पत्कर तुर ये पलात्पालन आयतने शीलू कटयत पवत्तगन यामी वक्य वक्यम धरण प्रधान यामेनो तेहमति यदि कोहिदीन पुद्गले पद ओणम के पत्कर पला सभा प्रादेशसभा वीट सभापति पत्कर आसने संबंधीकरण कमीटी सभापति तमंट के मत नमकर किशन दूदावस चंदेट इलेवतना पत्कर मेक संपूर्ण नीति विरोधी अपे लंका इतिहास खव दाक सिद्धवेचन दिया मे वरदि संस्कृति पटंग महदाने मेरट ऐकाधिपति पालने प्रजात विरोधी गमनाख्या परपतल विधि आंडूट अवधारण करो मे प्रजातंत्र विरोधी क्रियादा मे वहा मकुलगा अभी रटे जनता इला सिटो मेकट किसे मिड दे देशपालन व्यापार विधि हेट अभी मेकट गुल नीति प्रक्रिया मार्ग अनिवार्य गु इवगेम रटे जनता वटकनो नीति विरोधी विधि हेट फलात्पालन आयतन पालने क्रीम संद मे पत्कर नियोजित किसी से पीलिगा ओन महाजन नियोजित निमी उभे चंदे पत्चा निमी उभे प्रादेश सभावे नगर सभावे नगराधिपति वर अहो सभापति वर निमी इन सा रजे देपल पाविच करला अनीतिक विधि हेट मे बले पाविच कर इकट विरुद्ध नगेटि इकट विरुद्ध पेलगेल इलासीटवा इवगेम आंडूट बलकर्ण वहाम दमे बांडागार तत्व मुदल यदोवल अवश्यकर मुदल कोमिशम मेतिवर्ण कोमिशन नबादीला वहाम चंदे पवत्ता पलात्पालन चंदे तम दनट नियमित विधिट इदिट एनो चंदे एकति अतु दें जनाधिपति वर्ण गण कथा करण ओनम चंदे अक्त जनाधिपति वर्णद पनाथ सभाद प्रादेश सभा नगर सभाद ओनम मेतिवर्ण अक्तियान मालिमा व्यापी जाति जन बल वेगी अभी सूदा नाम ये मेतिवर्ण मुणुदेन वब प्राणी लोब कीन सीट पना गंड बैकील अभी अरगन पेन्नना अटे जनता सूदानम ए चंदे लबादेन जनता वोणि मे दुर्दात पालन क्रम विनस्कल दूषित आरक्षाकरण पालन क्रम विनस्कल रट गुडनगन आर्थिक देशपालन वेडपील रट गिनियान अन्न पेलगहन की इला सिटी रजेट अवधारण कर वहम मे प्रजातंत्र विरोधी क्रियादा मे हकुलगन मेतिवर्ण निशिकल्ट पवती जनवरम दिन्न मेतिवर्ण कोमिशम तीन वगकीम मेतिवर्ण कोमिशम होरगलहुलहुलीन वहाम मे संद वहाम मेदिहत्न ये मेदिहत्ती वगकीम तीन कोमिशम एट अभी मेतिवर्ण कोमिशम धनुंदेन